නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ පාර්ලිමේන්තුව මහලු මඩමක් වගේ. සමහර අය එන්නේ ඒවකයන්ගේ කරේ ඉල්ලලා අත්වාරු සහිතව. අවු. සමහරට 84යි. සමහරට 80යි. තව කෙනෙකුට 79යි. තව කෙනෙකුට 78යි. තව කෙනෙකුට 76යි. මොකද්ද මේ රට වෙලා තිබෙන්නේ? ඔබ ඔබගේ 100 මතක් කරගන්න গিදර. ඔබගේ 100ට ඔබගේ මානසිකත්වයේ ඔබගේ සිතුම් පැතුම් ඔබගේ අරමුණු තේරෙනවාද? ඔබගේ 100ට අනුව ඔබ නේද අකීකරු දරුවෙක්. එහෙමද? ඔබගේ 100ට අනුව ඔබ නැහැට අහන්නේ නැති දරුවෙක්. ඔබගේ 100ට අනුව ඔබ නාස්තිකාර දරුවෙක්. ඇයි? 100ගේ මිනුම් දඩු ගොඩක් වෙනස්. ඒ අතීතයේ මිනුම් දඩු. පාලකයන්ගේ මිනුම් දඩු. වයසක අතීතයට අයිති මිනුම් දඩු. සමහර වෙලාවට මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහපුවාම මම අහන ප්‍රශ්නේ නෙවෙයි එයා උත්තරේ දෙන වෙන ප්‍රශ්නයකට. පව්. මම නැවත නැගිටලා අහනකොට මම ප්‍රශ්නේ අහනකොට කතානායක කරු ජයසූරිය මට අතෙන් සංඥාවක් දෙනවා අනේ උන් නොහේ කියලා වාඩි වෙන්න ඉඩ දෙන්න කියලා. ඔබ විශ්වාස කරනවද? මා මේ වැඩිහිටි භාවයට අගෞරව කිරීමක් නෙවෙයි. අපි කවුරුත් වියපත් වෙනවා. අපි කවුරුත් වියපත් වුණාට අපිට වියපත් වීමට අදාළ වෙන පරිදි ජීවිතයක් තිබෙනවා. දරුවන්ගේ දරුවන් බලාගෙන ඔවුන් සුරතල් කරමින් ඔවුන්ට කතන්දර කියා දෙමින් ඔවුන් පාසලට ගෙන යමින් ඔවුන්ගේ දක්ෂතා අගයමින් ජීවිතයක් තිබෙනවා. මිනිස් ජීවිතය එහෙම තමයි සදා කාලයේදී ගෙවෙන්නේ. එහෙම නැත්නම් තමන් අදහන ආගමක් අනුව බණ භාවනා කරගෙන ජීවිතයක් තිබෙනවා. අපි හැම කෙනාටම තමන්ගේ අවධියට අනුරූපී වන ජීවිතයක් තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ එකම ජීවිතය රට පාලනය කිරීම බවට පත් වී තිබෙනවා. අපි ඔයගොල්ලන්ට අපේ මැතිවරණ ප්‍රකාශයෙන් දාලා තිබෙනවා. මේක තවත් අඩු කරන්න ඕන කියලා අපි කල්පනා කරනවා. නමුත් අපි දැනට දාලා තිබෙනවා අවුරුදු 70 ඉක්ම වූ කිසි කෙනෙකුට ලංකාවේ කිසිදු මැතිවරණයකට තරඟ කරන්න අවස්ථාවක් නොදෙන බවට අපි සාධිතයි. Breaking.lk